ක්තරාකාරයකට පුදුම වෙනවා ඒවගේම කණගාටු වෙනවා අපේ රජේම ඇතැම් කොටස් අක්‍රිය වෙලා තියන පළත් සබා නැවත සක්‍රියය කිරීම සම්බන්ධයෙන් එමත් නැත්නම් පලළත් සබා මැතිවරණය පැවැත්තිම සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සම්බන්ධය ගොටබේ රජපක්ෂ නැත්තුමාගේ ජයග්‍රහණින් පස්සේ අපේ නව පාලිමින්තුව තේරී පත්තුවනෙන් පස්සේ රිිච්ච ප්‍රධානම විවස්ථාමය කාරණයක් තමයි පිසිවෙනි සංශෝධනය ඉදිරිපත් කල්ලා සම්මත කරගත්ව එක. පරේ විසිවිනි ශංශෝදනයට එහා ගිය අලුත්ව්‍යවස්ථාවක් පිළිබඳව විශාල ජනතාපේක්ෂාවක් එ තමයි ඒ ගොටා බෙරාජපක්ෂය ජනත්තුමාගේ ජයග්‍රහණයටත් අපේ පාලිමින්තු ජයග්‍රහණයටත් මේ රටේ ජනතාව තමන්ගේ මනාපය කැමැත්ත ප්‍රකාශ කළේ. කට මේ අලුත් විවස්ථාව හා සම්බන්ධව ඒ විශයනි ශංශෝධනයයේ සම්මත කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්්‍රවුරු හැටියටම ආණ්ඩු පක්ෂය තුළ අපි විශනි ශංශෝධනයෙන් එහාට ගිය මේ රටට බැදගත්වන්නා වූ නව විවස්ථාවක් සම්බන්ධය. එමත් නැත්තං ත්‍රස්ථවාදය අවියක්කොට ගෙන අපේ රට ඒකී රාජ්‍යය දුර්ල කිරීම සඳහා ඇත්ම් අපේ රටේ ඒ රාජ්‍ය විවූහයම බල රහිත වෙන ආකාරයකට දහතුමනි සංශෝධනී දං සම්මත කෙරලතිීන බෙදුම්වාදී විවස්ථා ශංශෝධන නිවැරදි කරන නෝ‍යවස්ථාවක් තමයි යුතුකම සංවිධානය හැටියට ඒ නවරමට දායක චාපේත් ඒවගේ මෙරටේ අපි දකින ආකාරයට නගේ හැටනවක්ෂයක් වූයේ චන්ද දායකයාගේ ප්‍රධානම බලාපොරොත්තුවක් වුණේ එතකට මේ සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම පාල්ලිමින්තුයේදී ඒ විසිනි සංශෝධනය පිළබඳ පිළිතුරතාව කරමින් ගරු අධික නැමැත්තුමා ඇලිසබ්ඩි මැතිතුමා මුළහත් මුළමහත් රටටත් පොදුවේ ප්‍රතිඥාවක් දුන්නා. ජනාධවිුත්තුමාගේ පදවිප්‍රාත්තියෙන් දෙවනවර්ෂපූර්ණයට පෙර නව්‍යවස්ථාව හා සම්බන්ධ කෙටුම් පත පටහ වේ තබන බවටත් එහිදී විසිවනි සංශෝධනය නිසා එක්තර ආකාරයකට ඒ ජනවරමට පටහැනි වූ යම්යම් විවස්ථාමය වගන්තීන් ක්‍රියාත්මකවීම අරමුණනං දහරණෑ හැටියට දිත්වපුරවැසි භාවය වැනි එකන දිත්ව පරවැසියන්ට විවස්ථාදායකේ කැෙන් පාලිමින්තුේ සහවිදාකේ බලතල දැරිය හැකිවෙන ආකාරයට ධනවිනි ශංශෝධනින් පළතල රන්න ැවි කාරට දානම නි ශෝධනී නැති බේ විවස්ථාං ශෝදනය විවිනිංශෝධනීද නිශ්්‍රභාාවන එවැනි රටට වැදගත්වන්නා වූ විවස්ථා ප්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාව එකනේ විසිවිනිෂං ශෝධනීින් යංකිසිවිදිහකට රටට වැදගත්වන්නා වූ යමයම් වි්‍යවස්ථාමය වගන්ති බල රහිත වනානං එම බලරහිතු වගන්ති නැවතත් බලාත්මක වෙන ආකාරයටත් ජනයත්තුමාගේ දෙමවිවර්ශෂපුර්ණයට පෙර ඒ නව ්‍යවස්ථා හැටුම් පතඒ පාලිමින්තුට ඉදිරිපත් කරන බවට අධිකනෑමතුම හැටිනවේ තුමක් වේ ජනයත්තුමා මට පෞද්ගලිකයෝම පල්මිින්න්තුවට මේ බව දැනුම් දෙන්න කියලා දැනුන් දුන්න කියන කාරණය තමයි අධික නෑමත්තුමා පාලිමින්තුවට දැනු දුන්නේ. තොකට එ අනුව අපි ඒ හැටනවලක්ෂේගේ ජනවර මේ ප්‍රධානම කාරණයක් හැටියට විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා තුමාගේ දෙවනිවර්ශපූර්ණයට පෙර මේ නව ්‍යවස්ථාකටුම් පත අපේ රට හමුවේ පාලිමින්තු හමුුවේ තබයි කියලා. දෙසඳ අපි දන්නවා ජනාපිතිිනී තිග්ඥ නැතුළුඒ ව්‍යවස්ථාාව සම්බන්ධ විශාරධයන් ඇතුළත් කමිටුවක් පත් වෙලා පත් කල්ලා දැන් වසරගට අසන කාලයක් ොුන්ටයුදු කරමින් තිබෙනවා හැබැයි කොයිත්තත් තේවේවා කොයිට් වසංග තේවේවා වෙනත් කරුණු නිසා හෝ අපි හිතන් නැහැ මේ කාරණය දමී යුතුව හෝ අතපසු කළ යුතු හෝ තිබුණ කියලා එනිසා අප ඒ ගැෙන කණගාට වෙනවා අපි හිතනවා පේරජය මේ අලුත්ව්‍යවස්ථාව අර තරආකාරයකට ත්‍රස්තවාදය පරාජය කරලා අපේ රණවුරුවන් අපේ රටට මේඒ ශ්‍රී ලංකා රැක ගැනමින් ලබාදුම්න්නේ විජියග්‍රහණය තව යුගෙන් යුගයේ පවතිනාකාරයේ ව්‍යවස්ථාවක් ස්තවාද භාවිතා කරමින් විවිධ බෙදුන්වාදී බලවේග විවිධ විජාතික බලවේග අපේ රටේ ඒ කියීරාජ්‍යය දුර්ල වෙන ආකාරයට දහතුගිනි ංශෝධනය පටන් ගෙනා ශංශෝදන බල රහිත වෙන ආකාරයේ නව විවස්ථාවක් නොපමාව අපේ රට දායද කරන්න අපේ රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තයවා. අපි දන්නවා පහුගේදා සඳහිරු සෑය මේ රටේ යුද්ධයෙන් පිඩාවට පත්. සියලු රටවැසියන් ප්‍රණවිරුවන් ඇතුළු රට විසියන් ස්මරණය කිරීම සඳහා මේ ජාතියට පිදූ බව අපේ ආකල්පයනං ඒ ප්‍රටවිෙනෙන් දීපුදු රණවිරුවන් ඇතුළු සියලු පරවැසියන්ට ලබා දිය හැකි උත්තම උපාරේ තමයි ඒ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයන්ට ගැලපෙන යුගෙන් යුගය පවතින මේ ශ්‍රී ලංකා රාජ්‍ය ඒ රාජ්‍ය ඒ කියභාවේ ජනතාවගේ එක්ේසත් බව හවුරු වෙන නව්‍යවස්ථාවක් අපේ රටට ලබාදීම කියන කාරණය දැන් මේ ඒකී රාජ්‍යය ශක්තිම සක්මත් කෙරන විවස්ථාවක් ගෙනත් දෙනෝ කියෙන කාරණයකි දන්නවා ජනත්තමාගේ මෙතිවන ව්‍යාපරෙක් ප්‍රධාන ප්‍රතිඥාවක් මේක අපේ සවබාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයත් ඉතාම පැහැදිලිව නිරවුල්ල දක්වලතිනෝ මටක එක ඒ ප්‍රතිබත්ති ප්‍රකාශනය තුළ නවෙනි පිටුවේ ඉතාම පැහැදිලියෝ දක්ල තියෙනවා ජාතික සමගට මඟ කියන ප්‍රජාන්ත්‍ර අධිපාලනයක් කියන අනුමෑ යටතේ ඒක රාජ්‍ය බුදු දහමට ලැබෙන ප්‍රමුඛස්ථානය ආගෙමක නිදහස ඇත්තුළු මූලික මිනි සාතිවාසිකම් එකේ වස් විවස්ථාවේ අනුලංගනීය ලක්ෂණ වේ කෙල් ද නව්‍යවස්ථාව ගන බවටත් එ විවස්ථාවට ඒ ඒකයේ රාජයේ ශක්තිමත් විවස්ථාවක් බවටත් අපේ මෙති ප්‍රතිපති ප්‍රකාශනෙන් ප්‍රතිඥාදීල ති නො දැම් මේ ඒකී භාවය ශක්තිමත් කරෙන පාලන විවහ කියයනකින් අදහස් කරන්නේ අපි දකින ආකාරයටත් විවස්ථා සම්පාදනය පිළිබඳ ඒ නියමයන්ට අනුවත් ගත්තොත් එහෙම එක පැත්තකින් මුළු රටටම කැන මේ භූගූලීය සමස්ත දිවයිනටම විවයිනම එකම නීතියකින් පාලනය වීමක්. ඒ හා සමානවම මුලු රටටම නීති සම්පාදනය කිරීමේ බලය යම් ආයතනයකට අද අර්ථයෙන් ගත්තොත් ලංකාවේ පාලිමිතුවට පමණක් ඒ නීති සම්පාදනය කිරීමේ අවසාන බලය ලබාදීමත් කියන කාරණක්. ො ඒ අනුවගත්තොත් එහෙම නීති සම්පාධනය කිරීමේ බලතල්ල ෙන පළත් සභා නවයක් ක්‍රියාත්මක කිරීම ඇත ඒ පළත් සබාවියහය අපි දකින ආකාරයට නං ඒකී රාජ්‍යය දුරොල්ල කරෙන ඒකඒ රාජ්‍ය සංකල්පයම බිඳ දමන සංශෝධනයක් කෙරටයි අපි දකින්නේ. එනිසා ජනත්තුමා නිදස් දිනේ දී අධීවශයෙන් කරපු කතාාවලත් මේ බව සඳහන් වනා ැ නීති සම්පාදනය නීතිය හාසාමය අධ්‍යාපනය සෞඛ්‍යය වෙන විෂයන් මධ්‍යම රජය යටතේ. බතු වට දැන් මෙවි නිතත්වයක් තිබීදීම අපි එක්තරාකාරයකට පුදුම වෙනවා ඒවගේම කණගාටු වෙනවා අපේ රජේම ඇතැම් කොටස් අක්‍රිය වෙලා තියන පළත් සබා නැවත සක්‍රියය කිරීම සම්බන්ධයෙන් එමත් නැත්නම් පලළත් සබා මැතිවරණය පැවත්තිම සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සම්බන්ධය අපි දන්නවා දැ මේ පලාාත් සභා සම්බන්ධයෙන් ඒ පළාත් සභාවනින් පෙනී සිටින අදත් මේ පලාාත් සභමතිවන්නන අවශය කෙලා හඩනගෙන ඇතන්ඒ පලාත් සභා පිවිටීම සඳහා දායක වෙච්ච එක්සත් ජාතික පක්ෂය ගත්තන් සමජන බලව ගත්තේ එක්සත් ජාතික පක්ෂයේම හොටසක් හටියට තමයි බිවිලතිීන්නේ කට දෙමළ ජාතික සන්ධානය ගත්තත් මුස්ලිම් කොන්ග්‍රෙස්සෙක් ගත්ත ප්‍රෂායිට් බදුදිින් මහතාගේ පක්ෂය ගත්තත් වතුකරේ අනිකුත් දේශපාන පක්ෂ ගත්තත් මෙ සියලු පක්ෂ සියලු පක්ෂ එකතුවෙලා එකඟ වෙලා තමයි පසුගේ රජය පවතින අවස්ථාවදී පැති යුතුව තිබූ පළත් සභා මැතිවරණය නොපැවැත්වීම සඳහා අ පාලිමින්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහාගෙන පනතකට විවස්ථා විරෝධී විදියට සදාචාර විරෝධී විදියට අ ශේෂ්ඨ අධිකරණයෙන් දීතිබූ නියෝගයක් පවා නොතකාහරමින් ඉතාම වංචාසාහගතාආකාරයට ංශෝධන ගෙනාව මේ පළාත් සබා මැතිවරණය ඒ ඒවස්ථාව පැත්ති යුතු බූෝ පළත් සබාම මෙතිවරන පැවත්තිීමට නොහැ වෙනනාාකාරයටත් ඒ වගේම සම්පූර්ණයම පළාත් සභා අක්‍රිය වනාකාරයට. දැ අපි අපේ රටේ අදරය කන්න පුරවසියෙන් හැටියට විශාල ප්‍රශ්නයක් තිබෙනවා මේ පක්ෂ කතා කරන බලය විමත් දෙගත කිරීම එතරම් වැදගත්නම් ඔවු ඒ කියන ප්‍රතිපත්කට අවන් කනං ඔවුන් පළත් සබා මෙැතිවරණිදිී පරාජයට පත්වේ කියන ඒ කාරණය උඩ මේරටේ පාලනය හා සම්බන්ධ අපි දකිනාකාරටනි වෙයි ඔවුන් දකිනාකාරයට අතිශයෙන්ම වැදගත්තුූ පළත් සභා යතන අපක්‍රිය කරන්න පුළුවන්නම්. න අපිට චන්දයේ දිනන්න බැරිවෙනවනම් මේ පළත් සබා අවශ්‍ය නෑකකි නස්ථාවරනම් ඒය කියන පක්ෂ එක්සත් ජාතික පක්ෂය. මළ ාතික ස ධානය ක්තු ලතින සීලු ම දෙමල ඒ උතුරු නැගෙනනිහර පලාාත්වල කටයුතු කරනය දෙදමළ පක්ෂ මුස්ලිං කොංග්‍රස්සක ඇතුළුඒ සුල් ජාතික පක්ෂ මේ සියලු පක්ෂ තමන්ගේ අනුමැතිය දීලා මේ පලාාත් සබා අක්්‍රිය කරාන්න. උන්ට එතරම්ම අවැදගත්න්න.ඒ පලාාත් සබා කියන කාරණය පලාාත් සබා පිහිටීමට එරෙහිව කටයුතු කරපු. එදා ඉන්දියාවේ බලහත්කාරයට එරෙහිව මේරටේ ජනමතයට නායකත්්‍යය දුන්නු ්‍ර ංක අනිදහක්ෂයටක්කත් ජනතාව මක්ති පරමුණටවක්කත් ඒ පක්ෂ ආශයෙන් බිවිල්ලති මජනෙක් සත් කරමුණට වක්කත් අපි හිතන් නෑ කිසිසේත් මේ පළාත් සභාවිනුවින් පිණී සිටීමේ සදාචාරාත්මක හැකියාවක් ති නෝ කියල. එනිසා අපේ අදහසනම් මේරටේ අපේ රජේ දුන්න ප්‍රතිඥාවනනු ගොටාබේ රජ පක්ෂ ජනත්තුමාගේ මැතිවනු ව්‍යාපර තුළ දුන්න ප්‍රඥාවන් වනුව නවවිවස්ථාව ගෙනනේම සිදුවී යුතුයි ඒ විවස්ථා සංශෝධමට අනුකූලව ඒ විවස්ථා ශංශෝධන සම්මතිවීමෙන් පසුව නිස පළත් සබා මැතිවරණය පැවැත්වීම අපේ රජේ පැත්වීමටයුතු කළොත් හරි දමිකිසි කොටසක්කෝ එසේ කිරීමට උත්සාහධරණනවොන එය මේ ලැබිච්ච පසුගගේ ජනාධිපතිවරන නිදිත් මහමැතිව ලෙබිච්ච ජනවරමට පටහැනිි බවතමයි අපේ අදහස. එතන්දි ඒකම අපි ඊටත් වඩා කනගාටු වෙනවා ඇැම් දේශාලක්ෂය ැි දකින ලැබෙනෝ ප්‍රකාශ පත් කරනවා නව මැතිවරණ ක්‍රමයක් තුළ පළාත් සබා මතිවන්නේ පැවැත්වී නොහැකිනම් අර පැවැතිච්ච සමානුපාතික ක්‍රමයටම ආපසු ගොස් මේමැතිවරණය පවත්තන් ලෙස. අපි දන්නවා අද දූෂනයේ සම්බන්ධී හරකම සම්බන්ධින් ැ පසුගේ මහමැතිවරණ කීපය පුරාම අති දැවන්ත සමාජ කතිකාව තක්තින. අපේ රට දියුණු නොවීමට ප්‍රධානම හේතුව මෙරට දේශපා ලඥයන් සහ දූෂණය අතර රුජු සම්බන්ධයක් ටීනෝ න මතය මෙරටේ පුරවේශයන් නතින් නිරන්තරයම ප්‍රකාශයට පත්වනවා දැන් අපි දැක්ක පසු ගේෙද වසල කැබිනට මණඩ අනුමතිය ලැබිල තිබුණා මැතිවරණ වේ දම් සීමකි රීම සඳහා මීති සම්පාධනය කිරීම අපේ අදහසනං අති දැවන්ත මුදලක් වෙදංකිරීමම්ට සිදුවන මැතිවරන ක්‍රමයක් නඩත්තු කරමින් හොරකමට විරුද්ධව දූෂණයට එරෙහිව, නව නීති සම්පාදනය අර්ථ විරහිතයි කෙනකා.